ප්‍රක්ටිකල් එක තමයි මැද සවුනත් පරිණාමකයක් පාවිච්චි කරලා පූර්ණ තරංග ඍජුකරණයක් සිද්ධ කරන එක. එතකොට මේකට පාවිච්චි වෙනවා අපිට ව්‍යාපෘති බෝරුවක්, ඩයෝඩ දෙකක්, කැපැසිටර් එකක්, එහෙම නැත්නම් ධාරිත්‍රකයක්, මැද සවුනත් පරිණාමකයක් සහ වෝල්ටේජ් එක අපි චෙක් කරගන්න අපි පාවිච්චි කරනවා මේ මල්ටිමීටර් එක. එතකොට මේකේ මම දල සටහනක් ඇඳලා තියෙනවා මෙන්න මේ රූපයක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ සර්කිට් එක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට මැද සවුනත් පරිණාමකයක් ගත්තාම ඒකේ අග්‍ර තුනක් තියෙනවා. මම ඒක නම් කරලා තියෙනවා A G B කියලා. A කියන්නේ එක අග්‍රයක්, B කියන්නේ තව අග්‍රයක්, G කියන්නේ වගේම ග්‍රවුන්ඩ් එක කියලා මම නම් කරලා තියෙනවා මෙන්න මේ මැද එක. එතකොට මෙන්න මේ A කියන එකට ඩයෝඩ් එක සම්බන්ධ වෙලා තියෙනවා, B කියන එකට ඩයෝඩ් එක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ඩයෝඩ් එක සම්බන්ධ වෙනකොට ඒකට සම්බන්ධ වෙන පැත්තක් තියෙනවා. ඒක අඳුර ගන්න පුළුවන් අපිට භෞතිකව ගත්තාම මේකේ මෙන්න මේ ඩයෝඩ් එකේ වලල්ලේ. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියලා. ඉස්සල්ලාම මම ඩයෝඩ් එක සම්බන්ධ කරගන්නවා ප්‍රොජෙක්ට් බෝඩ් එකට. මෙන්න මේ විදිහට. හරි. මේකේ මෙන්න මේ බැරියර් එක දිනේ මෙන්න මේ පැත්තේ මේ දෙකේම. මෙන්න මේ විදිහට. එතකොට මේක සම්බන්ධ වෙලා තියෙනවා A සහ B කියන වයර් දෙකම ඩයෝඩ් එකේ මේ පැත්තේ කෙළවරට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වයර් තුනක් සම්බන්ධ වෙනවා. මේක A, මේක ග්‍රවුන්ඩ් එක, මේක B. මම ඒවා මෙන්න මේ විදිහට සැපෙවුම දෙනවා. මෙන්න මේ A කියන එක මම සම්බන්ධ කරනවා මෙන්න මේ ඩයෝඩ් එකට. ඒ වගේම B කියන එක සම්බන්ධ කරනවා මෙන්න මේ ඩයෝඩ් එකට. ඔන්න A සහ B කියන සැපියුම් දෙක දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් බලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඩයෝඩ් එකේ මේ කෙළවර ඇවිල්ලා අය සම්බන්ධ වෙලා තිනවා A කියන ලයින් එකේ මේ ඩයෝඩ් එකේ පිටිපස්සට. එතකොට මම කරන්නේ මෙන්න මෙතනින් වයර් එකක් දාලා මේක මෙන්න මේකේ කෙළවරට සම්බන්ධ කරනවා. කියන්නේ මෙන්න මේ ලයින් එක මෙතනට සම්බන්ධ වුණා. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් වයර් එකක් දාලා මෙන්න මේ x කියන ලයින් එක සම්පූර්ණ කරගෙන ඉවරයි. හරි, ආයි කියන්නම්. A මෙතනින් ඩයෝඩ් එකක් සම්බන්ධ වුණා. ඒ වගේම B කියන එකෙන් ඩයෝඩ් එකක් සම්බන්ධ වුණා. B කියන එකේ කෙළවර ඇවිල්ලා A කියන ලයින් එකේ ඩයෝඩ් එකේ පිටිපස්සට සම්බන්ධ වුණා. ඊට පස්සේ මෙතනින් වයර් එකක් දාගෙන මෙතනින් x කියන ලයින් එක මම ගත්තා. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ y කියන ලයින් එක හදාගන්න. එතකොට බලන්න ඔයාලට මේකේ කිසිම උපාංගයක් සම්බන්ධ වෙන්නේ නැහැ. මේක කෙලින්ම ග්‍රවුන්ඩ් එක ඒ විදිහටම ගන්න තියෙන්නේ. මෙන්න ග්‍රවුන්ඩ් එක ගත්තා. එතකොට මේක තමයි y වෙන්නේ. මෙන්න මේක තමයි x වෙන්නේ. හැබැයි මෙන්න මේ දෙක අතරට සමාන්තරගතව වැදිලා තියෙනවා මොකද්ද? කැපැසිටර් එක. ඒක සමාන්තරගතව සම්බන්ධ කරගන්න ඕනේ. හරි, මම මෙන්න මේ විදිහට y එක සම්බන්ධ කරනවා, මේ විදිහට x එක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මේකේ මම මේකේ ධන පැත්ත විදිහට මෙන්න මේ x පැත්තට ගහනවා. ඒ කියන්නේ මේකේ දිගාග්‍රය සම්බන්ධ වෙන්න ඕනේ මෙන්න මේ x කියන ලයින් එකට. ඍණ කියන එක ඍණ පැත්ත සම්බන්ධ වෙන මේ y කියන ලයින් එකට. හරි. ඊට පස්සේ මේ විදිහට මම වයර් දෙකක් දාලා x සහ y කියන වයර් දෙක මෙතනින් ගන්නවා. හරි, ඊළඟට අපි බලමු කොහොමද මේකේ වෝල්ටේජ් එක අපි මැනගන්න කියලා. ඒකට මම පාවිච්චි කරනවා මෙන්න මේ විදිහේ මල්ටිමීටරයක්. එතකොට මම කරන්නේ ඉස්සල්ලාම මෙන්න මේක ඕෆ් එකේ දියෙන්නේ. මම දැන් බලන්න යන්නේ DC වෝල්ටේජ් එකක් චෙක් කරන නිසා මම මේක දාගන්නවා DC වෝල්ටේජ් එකට. හරි, එතකොට මං දැන් DC වෝල්ටේජ් එකක් චෙක් කරගන්න නිසා මම දැන් මේකේ පරාසයක් තෝරගන්න ඕනේ. එතකොට ආසන්න වශයෙන් මේකේ එන්නේ වෝල්ට් 24 නිසා මේකේ පරාස තියෙනවා 0.1 වෝල්ට්, 0.1, 0.5,
දෙකයි දශම පහ දහය පනහ දෙසිය පනහ දාහ එතකොට දැන් අපි දාහ වගේ එකක් දැම්මොත් මේ වෝල්ට් 24 මන් ඉන්නේ එතකොට අපිට මේ අගේ කියව ගන්න අමාරුයි මොකද මේකේ කුඩා මාගේ ඉතා කුඩයි එතකොට අමාරුයි එතකොට අපි ආසන්න මාගේ විදිහ තමයි ගන්න එතකොට මේ 50ට දැම්මොත් අපිට මනින්න පුළුවන් උපරිම ප්‍රමාණය මේකෙන් වෝල්ට් 50යි එතකොට අපි නිවැරදි පරාසයක් තෝරගන්න ඕනේ දැන් මේකේ ආසන්න වශයෙන් එන්නේ වෝල්ට් 24 නිසා 10 දාලා හරියන්නේත් නැහැ 250 දාලත් වැඩි. එහෙනම් මේක හරියනම ගන්න තමයි 50. ඒ නිසා මම මේක සම්බන්ධ කරනවා මෙන්න මේ 50 කියන තැනට. DC වෝල්ටේජ් එක යටතේ. එතකොට මේ විදිහට ප්‍රොබ් දෙකම සම්බන්ධ කරනවා මේ කළු පාට ප්‍රොබ් එකෙන් කියන්නේ මේක ඍණ. රතු එකෙන් තියෙන්නේ ධන. එතකොට මම මේක සම්බන්ධ කරනවා මේකේ ඍණට මේ විදිහට සම්බන්ධ කරලා ධන එක මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අගේ අපිට බලා ගන්න පුළුවන්. එතකොට මම දැන් මෙතන සිලෙක්ට් කරලා තියෙන 50 50 නිසා මෙන්න ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ DC වෝල්ටේජ් එක යටතේ මේ උපරිම අගයන් 250 50 10. එතකොට දැන් අපි තෝරලා තියෙන 50 නිසා මෙතන 50 40 30 20 10 බිංදුව. එතකොට මේ ඔයාලට රීඩින් එක ගන්නකොට බලන්න පුළුවන් මේක තියෙන්නේ 20යි 30යි අතර. හැබැයි මේක හරි මැදට ඇවිල්ලා නැහැ. ඒ 25 නෙමේ 25ට වැඩිය අඩුයි. එහෙනම් ආසන්න වශයෙන් වෝල්ට් 23යි. ඔන්න ওই විදිහටයි අපි වෝල්ටේජ් එක හනගන්නේ. මම ආයෙත් කියනවා මෙන්න මේකේ උපරිම ගයන් මෙතන 10 50 250 විදිහට තියෙනවා. එතකොට අපි වෝල්ටේජ් එක දැන් උපරිම ගේ මේකේ තෝරගෙන තියෙන්නේ 50. ඒ නිසා අපි මේක බලන්නේ මෙන්න මේ මැද අගේ දිගේ තමයි අපි බලන්නේ. එතකොට දැන් මේකේ රීඩින් එක අපි ගත්තාම මේක හරි මැද තියෙනවා. එතකොට මෙතන වල පේනවා 50 40 30 20. මේ 20යි 30යි කියන දෙක අතර නිසා අපි බලන්න ඕනේ මෙන්න මෙතනින් කොතනද මේ රීඩින් එක අපි ගන්න කියලා. එතකොට හරි මැද ඇවිල්ලා නැහැ. හරි මැදට ඇවිල්ලා නැහැ. එහෙනම් මැදට වැඩිය කට්ටවල් දෙකක් මෙහැයින් තියෙනවා. එතකොට අපි මෙතන අපිට වෝල්ටේජ් එක ගන්න පුළුවන් ආසන්න වශයෙන් වෝල්ට් 23ක් කියලා. ඔන්න ওই විදිහටයි අපි මේකේ වෝල්ටේජ් එකක් අපි මැනගන්නේ.